මාළු වැටෙනවා කියලා. ඊළඟට ඩක් ගැලවිලා බලන්න මාළු හැමතැනම මේක හැමතැනම වැටිලා මාළු. ඊට පස්සේ කිතු කරා වේල් ලෑන්ඩින් ඉන්නේ අර අවුට. හා. ඒ වෙලාව දඟලුවා. ඒ වෙලාව පොඩි දඟල දින වැටිච්ච ගම. හා. ඊළඟට ඩක් ගැලගෙන බාල් දැම්ම හරි ගියේ නෑ උඹ. හා හා. දඟල දින. බැලුවා වට කොහෙත් නැත්තේ නෑ. හා. මේ මිදිර වට තමයි වැටි වහලි උඩ නෑ වැටුනේ. හා. මේ ඉදිරිසෙ කොහොමද මාව? අංක 24 පැරගුම් පිස්සු දෙයි ගොල්ල. නැයි කිය අපිට වල මාමව මාම කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙන්න මේ දුව ආන් අර මේ චම්පික මාමලයි ගෙදරට මාළු වගේ කඩලා දිනු කියලා. ඊට පස්සේ අපි බැවිලා බලනකොට මෙන්න මේ මෙතන තියපුණා. අපි හිතෙන්නේ මෙහෙම වැටලා කියලා. අපිටත් අද හිතා ගන්න බෑ මේ වගේ මේ මාළු වැටලා කියලා. මුදුමයි. ජීවිතේ රහලවත් නැහැ නේද? ඔව් ජීවිතේ රහලවත් නැහැ මේ අවුවත් තියදී මාළු වැටෙනවා කියලා. ඒවිලා උඩින් කොක්කුවත් මොනවත් තියාඹර එහෙමද නේද? එහෙම තිබුණෙත් නෑ උමියා බැහි අඳුරක්වත් පේන්නේ තිබුණේ නෑ. පුදුමයි ඉතින්. කොක්කෙක් ගෙන්කත් එකයිනි ගෙනියන්නේ. ඈ ඈ. කොක්කෙක් ගෙන්කත් එකයිනි ගෙනියන්නේ. මේ දෙක දැන් ගිල්ලලා ඉවර කක්ක දාන මාළු සම්පූර්ණ වෙටින් නෑනේ. ඉතින් මේක මේ කොක්කුරානක් ගිනානේ. කොක්කෙක් කෙක් ගෙත් එකයිනි වෙටින් දුන්නේ. ඒ පණ පිටින් වැටලා දෙනවා. වැටලා වෙන්නේ කිනි පණ පිටින් කොක්කා ගින්ද මැරෙනවනේ. ඉතින් රාගු විසේට තමයි දැන් මැරෙලා තියෙන්නේ. අදෝ මොනවද දෙකේ වෙලා? අම්මා මට පාඩම් කියේ. දෙද්දි මේ අක්කා මේ අර අක්කා කෙනෙක් අක්කායි කෙනෙක් හිටියා. ඒ අක්කා කිව්වා අක්කා අක්කා මාළු වැටෙනවා මේ කිව්වා හැම කීයටද මේ කුණේ? තාවක අහලා තියෙනවද? මගේ උපන් ජීවිතේ මම අහලා නැහැ මෙහෙම කතාව. දැක්කලත් නෑ අහලත් නෑ. ඔය දැක්කමයිද? මේ මං ගෙදර මගේ ගෙදර උඩහා මේ දුවල පුතාලා ගියේ. දුව කතා කරලා කිව්වා අම්මා මේ මාළු වගේ කරන අම්මා එකපාරම මේ දඟලනවා එන්න කියලා. මං කොයිද ඉතින් වැස්සක් වන්නේ ඔය වැස්සද කියලා. අපි ගේ පොඩ කරපුව ගහලා නෑ. ඊට පස්සේ කිව්වා නෑ මේ හිටපු ගම මං කුඩ පාඩම් කර කර ඉතින් මේ මාළු වෙන්න මං එහා පැත්තේ ගෙදර අයියට කතා කරලා කිව්වා ඊට පස්සේ බබා දුක නිකලා වතුරක් ගහලා ඇහිඳලා ඇහිඳලා දැම්මලු. වංහුං.